අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පේනෝපමං කාය මිමං විදිත්වා මරීචි ධම්මං අභිසම්බුදානෝ ජෙත්වාන මාරස්ස පපුප්පකානි අදස්සනං මාජස්ස ගච්චේ. පින්වත්නි, ධම්මපද දේශනා මාලාවේ 36 වෙනි දේශනාව පුෂ්ප වර්ගයේ 2 වෙනි දේශනාව. පේනූපමං කාය මිමං විදිත්වා. මේ කය පෙන පිඩක්සේ දැන. මරීචි ධම්මං අභිසම්බුදානෝ. මිරිඟුවක්සේ යයිද දැන. ජෙත්වාන මාරස්ස පපුප්පකාණි. මාරයාගේ ප්‍රපුෂ්ප කය නැත්නම් ත්‍රිභූමික වෘතය සසර ගමන කියලා කියනවා. ආර්ය මාර්ගයෙන් සිඳ අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ. මාරයාට නොපෙනෙන තැනට එවත් ඒ අමානිමට පත්වන්නේ කියන එක තමයි මේ ගාථා රත්නේ අර්ථය. භාග්‍යවතුන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන භාවනා කරන්නට යම් ස්වාමීන් වහන්සේ නමක් ඒ දවස්වල උන්වහන්සේ වැඩම කළා විවේක තැනකට. නමුත් අරිහත්ත්වයට පත් වෙන්න බැරි වෙලා නැවතත් කමඨහන පිරිසුදු කරගන්න බුදුරජාණන් වහන්සේ වෙත එන වෙලාවේ මුලින්ම දැක්කා ග්‍රීෂ්ම කාලයේ ඈතින් පේන මිරිඟුව. ඈතට පේන්නේ ඇත්ත වගේ වතුර වගේ පේනවා ඈතට. ළඟටාවම එහෙම පේන්නේ නැහැ. දුරට පේනවා ඇත්ත වගේ ළඟටාවම පේන්නේ නැහැ. ඉතින් මේ ආත්ම භාවයත් ඒ වගේම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයුක්තයි. නැත්නම් බොරුවක් කියන එක ඇත්තටම ගත හැකි දෙයක් මෙහි නැති බව උන්වහන්සේට මනසිකාර වුණා. මිරිඟුව ගැන කමටහන් වඩා එනකොට විඩාව නිසා පැම්පහසු වෙන්න ගඟට බැස්සා. ඒ රළපහර ගල්වල වැදි වැදි පෙනපිඬු ඉපදෙමින් බිඳි බිඳි යන හැටි දුටුවා. පේනූපමං කිව්වේ මේ ආත්ම භාවයත් ඉපද බිඳි බිඳි යනවා හරියට පෙනපිඬු වගේ යයි මනසිකාර වෙද්දී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටි ඉඳගෙනම ඒ භික්ෂුන් වහන්සේ ඉදිරියේ බුදුරුව මවලා ආලෝක ධාරා මැද්දේ වැඩ ඉඳගෙන මේ උතුම් දේශනාව සිද්ධ කළා. පේනෝපමං කාය මිමං විදිත්වා මරීචි ධම්මං අභිසම්බුදානෝ ජෙත්වාන මාරස්ස පපුප්පකාණි අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ. ඒ වැඩෝ කමටහනමයි බුදුරජාණන් වහන්සේ නැවත විස්තර කළේ. මේ කය එක විදියකින් පෙන පිඩක් වගේ දැන. තවත් විදියකට
මිරිඟුවක් වගේ දැනගෙන මේ ත්‍රිභූමික කාම රූප අරූප තුන් භවයේ සැරිසරන්ට හේතු හැදෙන මාර විෂය කෙලස් මාර වශයෙන් කියනවා. මාර දිව්‍ය පුත්‍රයෙක් වශයෙන් කියනවා. පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයේ වාසය කරන ඒ සියල්ල බිඳගෙන විදර්ශනා ඥාණයෙන් ඒ සියල්ල බිඳලා කෙලස් බිඳගෙන ඒ මාරයාට එවත් ක්ලේශ මාර, කන්ද මාර, අபிසංකාර මාර, මච්චු මාර එවත් ආ දේව පුත්ත මාර පස් දෙනෙක් ඉන්නවා. ඒතර ක්ලේශ මාර කියන්නේ රාග ද්වේෂ මොහ සහිතව 1500ක් ප්‍රභේදගත කෙලෙස්. කන්ද මාර කියනවා අප පරිහරණය කරන පංච උපාදානස් කන්ද. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඒකත් මාරය. සසර මරව මරවා ඉපදී ඉපදී ගෙනියන්නේ ස්කන්ධ පහ නිසා මාර කියනවා. අபிසංකාර මාර හේතු ප්‍රත්‍ය අවිජ්ජා පත්‍ය සංකාරාදී පටිච්ච සමුප්පාදයේ දුකට හේතුවයි එයත් මාර කියලා හඳුන්වනවා. මච්චු මාර හෙවත් ස්වාභාවික මරණය. දේවපුත්ත මාර අපි මං කලින් කිව්වා වගේ පරිනිම්මිත වසවර්ති ලෝකේ වාසය කරන කාමයේ අධිපති දේවතාවා. ඉතින් මෙන්න මේ පහෙන්ම නිදහස් වෙනවා. තේ මාර දිව්‍ය පුත්‍රය ගැන කියනවා ඒ දිව්‍ය ලෝකයක ප්‍රදේශයක තම පිරිස හසුරුවමින් ඉසුරුමත් බවින් යුතුව දාමරික රාජපුරුෂයෙකුසේ වාසය කරනවා කියලා. ඉතින් නැවත නැවත මැරෙමින් නිපදෙමින් යන අර්ථයට කියන මාර කියලා. ඉතින් මේ මාර විෂය එකෙන් ගැලවෙන එක පහසු දෙයක් නෙවෙයි. එයින් ගැලවීම සඳහා බුදුරජාණන් වහන්සේ එදා මේ දේශනාව සිදු කළා. ඉතා ගැඹුරු අර්ථ තියෙන දේශනාවක්. මෙතෙන්දී පැහැදිලිව පේනවා භාග්‍යවතුන් වහන්සේ සරල උපමාවකින් මේ දහම් පදය දේශනා කළ බව. ගොඩක් ගැඹුරු අර්ථ දක්වන්නට උදාහරණ ගත්තේ නැහැ. ඉතාම සරල තැනකින්, ඒ කියන්නේ පින්වත් ස්වාමින් වහන්සේට පෙනිච්ච දෙම බුදුරජාණන් වහන්සේ ඒ දේශනාවට නිමිති කරගත්තේ. මොනවද පෙනුනේ? මුලින්ම පෙනුනේ මිරිඟුව. දැන් මිරිඟුව මේ ග්‍රීෂ්ම වෙලාවේ මහදවල් පාර කෙනෙකුට, විශේෂයෙන් තාර පාරකෙම අපි දකිනවා, රත් වීම නිසා වතුර වගේ ස්වභාවයක් ඈතින් පේනවා. හැබැයි එතෙන්ට ගියාට පස්සේ එතන නෑ, ආයෙමත් දුරට යනවා. ඒතකොට මිරිඟුව මුවෙක් දැක්කට පස්සේ, මුව මෘගය සත්තු වතුර හොයන් එනවා මේ ග්‍රීෂ්ම කාලෙට. එහෙම ඈතින් ඈතට යන මේ මිරිඟුව පස්සේ මේ මුවා දුවනවා. දුවල ගිහිල්ලා ගමටත් යනවා. මිනිස්සු ඉන්න වගක්වත් තේරෙන්නේ නැහැ. මොකද ඒ තරම් පිපාසය වැඩි වතුර ඕන නිසා යා යනවා ඇතුළට ගමටම. ඒ ගමට ගියාට පස්සේ මිනිස්සු අල්ල ගන්න මෙයාව. අල්ලගත්තට පස්සේ සමහරට හිර කර ගන්න, සමහරට ජීවිතේ පව නැති වෙන්න පුළුවන්. ඒ දෙකම සලකන්නේ නැතුව මේ මුවා මිරිඟුව පස්සේ යනවා. ඒ වගේ සත්වයත් මේ රූපේ හරයක් තියෙනවා අය හොඳය කියලා සංසාර දුක්ඛේ අමතක කරලා, ජාති ජරා ව්‍යාධි මරණ සෝග පරිදේව අමතක කරලා රූපවලට වැරවටෙන, රූපයට පෙම් බඳිනවා, තමන්ගේ රූපය කෙරෙහි මමායනය කරනවා, මේක ලස්සනයි හැඩයි කියලා, මමයේ වගේය කියලා අනුන්ගේ රූප කෙරෙහිද මමායනය කරනවා, අනුන්ගේවත් මගේ කරගන්නවා. හැබැයි මේ හැම රූපයකම යථා ස්වභාවයත් අපි කතා කරා. කේශාලෝමා නකා දන්තා තචෝ ආදී දිතිස් කුණ පේන් සැදුන්ලත් කුණු වෙලා යන ගඳ ගහන එකත් තමයි මාංශ රූපය, මාංශකය. මේක යථා ස්වභාවයේ මානසිකාර නොකරන තාක්කල් එයා මිරිඟුවට අහුවෙච්ච මුවා වගේ පස්සෙන් යනවා. ඒත් මේක ගත යුත්තක් නෑ. මිරිඟුවේ ගත යුත්තක් නෑ නේ. මිරිඟුව කියන්නේ මායාව, මැවිච් එක. ඇහැට පේන විතරයි. ඒක ඇත්තටම නෑ. රූපයත් ඇහැට පේන විතරයි. ඇත්තටම නෑ. එනම් බෙදාගෙන බෙදාගෙන ගියොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා බෙදන්න පුළුවන්. කෙස්ලොම් නියදස් සම්මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු දලඹු සිවි වකුගඩු දලඹු සිවි පෙනහලු
හදව දක්මාවාදී වශයෙන් 20කට බෙදන්න පුළුවන්. බෙදල බැලුවම ඒක ඇති දෙයක් නෑ. කෑලි 20ක් තියෙන. පිතසෙම් සැරවලේ දහදිය තෙල් මන්ද කඳුළු උරුණු තෙල් සොටු සඳ මිදුළු මුත්‍රා වශයෙන් ගත්තොත් 12කුත් තියෙනවා. ආපෝ ධාතු එතනටි දෙයකුත් නෑ. කෑලි 12ක් තියෙනවා. ඒක වැගිරෙන ස්වභාවයෙන්. තව උණුසුම සීතල වශයෙන් කොටස් හතරක් තියෙනවා. අර ආහාරයට ගත්තු දෑ ජීර්ණය කරන තේජෝ ධාතුව, කය ඇතුලේ ඉන්ද්‍රිය මෝරණ තේජෝ ධාතුව, කෙස් ආදිය ලෝම ආදිය පැහෙන්නට, ඇස් කහ වෙනට හේතු වෙන තේජෝ ධාතුව ආදී මේ තේජෝ ධාතු පරිධාන සන්තාප පරිපාචක ආදී නම් වලින් කියන හතරක් තියෙනවා. වායෝ ධාතු වශයෙන් ගත්තම උද්දංගම අදෝගම ආදි වශයෙන් ඔය උඩට නැගෙන වාතය යටට බහින වාතය කියලා තියෙනවා. ඔක්කාරට එන්නේ ඈනුම් යන්නේ. ඊට පස්සේ පහළට බහින වාතය අපිට ශබ්ද වශයෙන් උත් ඇහෙන වෙලාවල් තියෙනවා. ඉතින් වාත. ඊට කුස ඇතුලේ කුච්චිසේ වාතේ කොට්ටසය. අංග මංගානුසාරී වාතය අවයව එහිමේ කරන වාතය. ත්වස්හස පස්හස. උස්මරල් ඔය ටික තමා ඔන්න 42යි. මේක තමා රූපය කියලා ගත්තේ. එන රූපය කියලා ගත්තු මේක මහා සතිපට්ඨාන සූත්‍රයේදී ධාතු මනසිකාර කියන භාවනාවේදී ඔය විදියට කෑලි 42ක් තියෙන්නේ. සත්වයේ පුද්ගලයෙක් නැතය වෙන්වෙන් බලන්ඩ කියලා දේශනාවේ තියෙනවා. ඉතින් එහෙම බැලුවහම මිරිඟුව අහුවෙනවා. ඇත්තක් නෑ, බොරුවක් තියෙන්නේ. පේන පින්ඩ උපමං. දැන් පේන පින්ඩ කියන එක මේ හට ගන්නවා. ඒක ටික වෙලා ගිහලා බිඳෙනවා. පිම්බිලා තියෙන බිඳෙනවා. ඒ වගේ මේ කයත් හරි ලස්සනයි. මාංශයෙන් පිරිලා හමෙන් වැහිලා තියෙනකොට තරුණ වයසේදී ළමා වයසේදී බොහොම ප්‍රසන්නයි. හැබැයි මේක ටික ටික හැකිලෙන්නේ නැද්ද? දැන් අවුරුදු 60 65 70 වගේ නෝට දැන් කාලේ නම් මේක හැකිලලා යනවා. හැම රැලි වැටෙනවා, මස් දිය වෙනවා. අර තිබිච්ච තද ගතිය නැති වෙනවා, ලිහිල් ගතියක් ඇති වෙනවා කය ඇතුලේ. මේ කසනීප වලට වාසස්ථානෙකුත් වෙනවා. මේ එසේ කියන්නා වූ කය ඇතුලේ නොඑක් වර්ගවල පණුව වාසය කරනවා. ඒ පණුවන් විසින් බඩවැල ඉඳගෙන මේ හැම දක්වාම කමින් වාසය කරනවා. සම්පූර්ණෙම කනව නෙවෙයි, ඇසුරු කරගෙන, ලේ ඇසුරු කරගෙන, ආහාර ඇසුරු කරගෙන, ඇට ඇට මිදුළු ඇසුරු කරගෙන සම ඇතුලේ පවා කුඩා සියුම් පණුව ඉන්නවා. උන් ඒවා ඇසුරු කරගෙන ජීවත් වෙන බඩේ ඉන්න විශාල පණුව උන් අර කෑම අපි කන කෑම අනුභව කරගෙන වාසය කරනවායි කියන. ඉතින් මේ කිමිකුලන්ට නැත්තම් කෘමීන්ට වාසස්ථානය මේකය. පිටතින් සිතුවම් ඇඳලා ඇතුලින් අසුචි පිරවපු අසුචි කලයක් වගේ මේක. එවැනි එකට මුලා වෙලා තමයි අපි සංසාරේ දික් කරගත්තේ. එහෙනම් දැන් හරි මේ භාග්‍යතුන් වහන්සේගේ දහම අහලා යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන එක දවසින් දෙකෙන් නෙවෙයි. ඇලීම තියන කයට තියන අතරේ මුලාව තියනවා. ඒ තියන අතරේ ඒක දුරු කරන්න පුළුවන් විදිහේ මේ ධාතු මනසිකාරය. ඇත අසුභ භාවනාව කායගතා සතිය කියලා කියනවනේ. පිළිකුල් වශයෙන් කොටස් ටික අරගෙන වඩනවා. පිළිකුල් කරන්න පුළුවන් කොටස් තියෙන්නේ මේකේ 32යි. අනිත් තේජෝ ධාතු වායෝ ධාතු ඒ ටික 10ක් තියෙන ඒවා පිළිකුල් කරන්න බෑ. ඒවා ධාතු මනසිකාරය වශයෙන් ගන්න පුළුවන්. ඉතින් ওই දෙකම එකතු කරලා වැඩුවත් කමන්නේ. ඉතින් මේ සතිපට්ඨාන සූත්‍රේ මුලින්ම තියෙන්නේ කායගතා සතියනේ. 32ක් ගැන කතා කරන ඉස්සෙල්ලම පිළිකුල් වශයෙන් විස්තර විභාග වශයෙන් අට කතාවල තියෙනවා. විසුද්ධි මාර්ගයේ තියෙන හරියටම කැමති කෙනෙක්ට ඒක හොයලා බලලා කටපාඩම් කරගෙන මානසිකාර කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය කපපු දේහයක් බලලා හරි, පින්තූර රාමු බලලා හරි මානසිකාරයක් ඇති කරගන්න අදහසක් ඇති කරගෙන වඩන්න ගැළපෙනව නම් වඩන්න. හැමෝටම බෑ, සමහර අයට මේක හිතන්න අමාරුයි, කරකසයි. නමුත් මේක ප්‍රඥාවන්තයන්ට හිතන්න පුළුවන්. දැන් බලන්න මේ වචන ටික පාඩම් කරගන්න නුවණක් ඕනනේ. හරි, ඒකයි කියන්නේ. එහෙම නැති අයට අර සියලු සත්‍යෝ සෝපත්‍යවා වගේ කමඨහණක් සරලයි, බොහොම තේරෙනවා.
සත්‍යාගෙරේ හිත බව පතුරමින් ඉන්න පුළුවන් ලොකු ඥානයක් ඒකට ඕනේ නැහැ. දැන් මේ ධාතු මනසිකාර කායගතසති දෙකටම ඥානය ඕන. ඥානෙ නැතුව බෑ. දැන් කායගතසතිය බහුල වශයෙන් සමතෙන් වැටෙන්නේ. සමාධියට ගිහින් ප්‍රථම ධානයට යන්න පුළුවන්. එතනින් පස්සේ කිසිම රූපයකට එයා අහු වෙන්නේ නැහැ කියන ධාන තියෙනවා නම්. ඊළඟට මේක ධාතු මනසිකාර වශයෙන් ගෙනෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විපස්සනාවට වැටෙනවා. ඊයේ ප්‍රශ්නයක් ඇහුව නිසා මම මේ කියන්නේ. කායගත සතිය සමත යානිකයි. සමතේ මුල් කොටගෙන ඒක විපස්සනාවට යන්න පුළුවන්. හැබැයි කෙලින්ම ධාතු මනසිකාරයේ තියෙන විපස්සනාවක්. එතින්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා සමහරට තේරෙන්නේ නැත්නම් අර සමහරට කම්මැලි නිදිමත කයට නිදිමතයි එපා වෙනවා භාවනා කරන්න කියලා හිතෙනවනම් මෙන්න මේ පද 42 ලියාගන්න. අපි කලින් කරපු සත්‍යානාගුත් ඇති ඒකත් තියෙන අන්තර්ජාලේ. ඉතින් ඒක අහගෙන හරි මේ වචන ටික ප්‍රගුණ කරන්න. එතකොට කම්මැලි කම නැති වෙලා වීරිය ඇති වෙලා මේ වචන එකින් එක විමසමින් මේ කියන කොටස් ඇත්තටම අනිත්‍යද නැද්ද කියලා තමන්ට හිතන්න පුළුවන්. ඉස්සෙල්ලර මානසිකාරයේ සද්ධායනාව කරාම කම්මැලි කම් නැති වෙනවා. හොඳට වීරිය ඇති කරගන්න පුළුවන්. ඉතින් වෙනි උපක්‍රම යොදා ගන්න. විපස්සනා වැඩිච්ච කෙනට මේක ගැටලුවක් නෙවෙයි. මේ හැම දෙයකම යථා ස්වභාවය යාළට තේරෙනවා. අරමුණු ගෙවි යන හැටි පේනවා. හිත සමාහිත වෙලා තියෙනවා. ඉතින් එවැනි කෙනෙක්ට අමුතුවෙන් මේක කරන්න අවශ්‍ය නැහැ ලොකුවටම. නමුත් එව නැති කෙනෙක්ට මම යෝජනා කරනවා. භාග්‍යතුන් වහන්සේ වදාහලා තියෙනවා ගැළපෙනව නම් තෝරගන්න. මේක අනිවාර්ය නැහැ. මේ සෑම කමටහනම්ම කරන්න කියලා නැහැ. තමන්ට ගැළපෙනා වගේ නම් වඩන්න. අවශ්‍යයි කියලා තුනත් වඩන්න. සම්මෝහයෙන් යුක්ත නම් කය ගැන කය නිත්‍යයි සැපය ආත්මයි කියලා හිතෙනව නම් වඩන්න. ඉතින් මේවා ඒ විදිහේ අර ප්‍රඥා ගෝචර ප්‍රඥාවන්ත ශ්‍රාවකයාටම බුදුරජාණන් වහන්සේ වදාළ දේවල් ඒ වගේ ඇයිට මේක හොඳට තේරෙනවා. එහෙනම් ත්‍රිභූමික වෘතේ කියන්නේ කාම රූප අරූප. කාම භව අපි කලනොත් කියලා තියෙනවා 11ක් තියෙනවා. සතර ආපාය, මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක 6. ඒකේ කෙලෙස් තියෙන තුරු අපි රවුම් ගහනවා. වෘතේ කියන්නේ ඒකයි. රවුම් ගහන එකට. ළඟට ධාන ලැබුව අය ඉතුරු රූපාවචර ලෝක 16ක් තියෙනවා. ඒ 16 රවුම් ගහනවා. ඒනොත් අපි කිව්වා පංච සුද්ධාවාසයේ හැර ඉතුරු 11 තමයි රවුම් ගහන්නේ. අර පහට යන්න වෙන්නේ නැහැ. ඒක ගියොත් එන්නත් නැහැ. අවසන් ගමන. අනාගාමී වෙච්ච දෙවියෙක්ව මිනිස්සෙක් තමයි අවිහාතප්ප සුදස්ස සුදස්සී අකනිට්ටගේ ඉපදෙන්නේ. මොකද ආය එන්න නැහැනේ. න ආගාමිනේ. ආය එන්න බෑ. එතනින් පිරිනිවන් පාන රහත් වෙලා. එහෙදි ඒ නිසායි අපි කිව්වේ බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේලා ඉන්න බව. දැනුත් ඉන්නවා. ඒක සැකයක් නැහැ. අපිට වඳින්නත් පුළුවන්. පින් දෙන්න, පින් අනුමෝදන් වෙන්න අපිට පුළුවන් සිහි කරලා වන්දනා කරන්න. පින් ගන්නවා කියලා පින් අනුමෝදන් වෙලා පින් රැස් වෙන්නේ නැහැ. ක්‍රියාසිතක් වශයෙන් උයි බ්‍රහ්ම රාජවරු වාසය කරන්නේ. අපිට සිහි කරලා පින් රැස් කරගන්න පුළුවන්. එහෙම ඉන්නවා අය එයින් අරිහත් බ්‍රහ්ම රාජවරුන්ටත් අපේ নমස්කාරය වේවා කියලා ඉතින් වඳින්න පුළුවන්. ඉතින් ওই විදිහට මේ වෘත තියෙනවා. දැන් මේ වෘත වලින් රූපාවචර ලෝක 16යි. අරූපාවචර 4යි. මේ සියල්ල මායාවේ විෂය. අර සියලු ලෝක මායාවේ විෂය. මොකද නැවත නැව සසර යනවා. අර සුද්ධාවාස පහයි. ගැනෙන්නේ නැහැ. මොකද ඒවා මායාවේ විෂයට අහු වෙන්නේ නැහැ. අවිෂයයි. නම් මායාවකම එක්කෙනෙක් ගැන තරහ ගන්න එපා. ක්‍රම පහකට මායාව විස්තර කළා. ක්ලේශ මාර. කෙලස් ටිකනේ. දැන් අපි රාග දේශ මොහ තියෙන නිසා මෙරි මෙරි සංසාරය යනවනේ. ආයි ඉපදෙන්න හේතු වෙදෙනවා අපිට. රාගය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා. හොඳට තියෙනවා. ලෝභකම නිසා කෙලස් වැගිරීමෙන් අපි සසර යනවා. දැන් මේ තියෙන වස්තුන් කෙරෙහි, පුද්ගලයන් කෙරෙහි හැම දෙයකම අපි ලෝභ කරනවානේ. ඒක නිසා ලෝභ කරන ප්‍රමාණය වැඩි වෙන්න සසර දිගයි. ඊළඟට තමන් කැමති විදිහට ඒවා පවත්ව ගන්න බැරි වුණා, වෙනස් වෙනකොට ගැටෙනවා. දැන් අපි හිතනවා අපේ ශිෂ්‍යයෝ අපිට ඕන විදිහට ඉන්න ඕන ගුරුවරයෙක් හිතනවා. ඇයි ඉතින් මම ආයේ කරගත්තු නිසා නේ මේ හිතන්නේ. නමුත් එහෙම ඉන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? අවබෝධය නොතිබුණොත් තරහ යනවා. නමුත් ගතියුත්තක් නැහැ, සියල්ල ශුන්‍යයි. මේවා මේ කිසිවක් කෙරේ අපේක්ෂාව තියාගන්න ඕනේ නැහැ කියන අවබෝධය ඥාණයට ආවොත් ඒක බලෙන් ගන්න බෑ. විපස්සනා භාවනා දෙන්න ඕන එක. කිසිම දෙයක් ගැන හරයක් නැහැ, සාරයක් නැහැ. කිසිය දෙයක් වැඩක් නැහැ. නිකන් එපා වෙච්ච ගතියක් කියනවා. ඒක මේ සාමාන්‍ය කලකිරීමක් නෙවෙයි. අපි ඒක නමක් දුන්නා නිබ්බිදා ඥාණය. මොනවත් කරන්නේ.
ඉන්නකම් පවතින්න තිබුණාවේ දේවල් මිනිස්සුත් එක්ක කතා කරන hina වෙනවා, කෑම කනවා බොනවා ඒ දේවල්. හැබැයි ඒවයි හරයක් නෑ, වැඩක් නෑ. සම්මුතියෙන් පවත්වන්න විතරයි උන වෙන්නේ. පරමාර්ථයෙන් පේන මේ ඔක්කොම හිස්. මේවා වැඩක් නෑ, ගත හැකි දෙයක් නෑ. එහෙම හිතන කෙනාට ද්වේෂය අඩුයි, ලෝභය අඩුයි. සාමාන්‍ය අන්ධ බලපෘතග්ජනයට පුදුම ලෝභයි. පොඩි පොඩි දේවල් වලට මිනිස්සු ලෝභ කරනවා, මසුරුකම් කරනවා, ඇලෙනවා. දැන් දේපල ධනය කියන අතරින් හිතන්නවා අපේ මරාගෙන මැරෙන සමහර මිනිස්සු ඒව කෙරෙහි ලේසි නෑ. ඒ නිසා භවයේ දික් වෙනවා, ප්‍රේත ලෝක වලට යනවා, දුකට වැටෙනවා. ගැටෙන කොච්චර ගැටෙනවද, වෛර කරනවා, තරහ ගන්නත් පොඩි දෙයකට තරහ යනවා මිනිස්සුන්ට. ඇයි හේතුව? මේ ධර්මයේ පොඩ්ඩක්වත් වඩලා නැති නිසා. නිසා අපි ගෙදරින් ආපු කෙනාම තාම ඉන්නේ ඒ වගේම මෝඩයෙක්ද තාමත් මේ වාසය කරන්න කියලා තම තමන් බලන්නේ. මේ පැවිදි වෙච්ච අය ගැන අපි කතා කරන්නේ. පැවිදි වෙන්නේ දිවිච්ච සම්මෝහේ චුට්ටක්වත් තාම අඩු වෙලා නැද්ද? එදා කෙනාමද කියලා බලන්න ඕන. එහෙමනම් වැඩක් නැහැ, අපරාධ මහනුනේ. ඊට අන්තද? සමහර ගෙදරිටතර අන්තද? එහෙම වෙන්න බෑ. පැවිද්ද දවසින් දවස වෙනසක් තේරෙන්න ඕන. එයාගේ හැසිරීමෙන්, කතා බහෙන්, එයා හිතන පතන ආකාරයෙන්, අත්තරින ආකාරයෙන් නේද? දැන් මේ දේවල් තමන්ට ලැබිච්ච කුටිය, චීවරය, මේක මම ආයනය කරගන්න එපා. දැන් සමහරට කියන මේක මගේ සිවුර, මගේ විතරයි, කාටවත් දෙන්නේ නැහැ. එහෙම හිතන්න එපා. එහෙම වෙච්ච අය ඉන්නවනේ අතීත මතකනේ. නංගිගේ සිවුර අරගෙන අතක ගා හිටියා. නංගි දුන්නේ. ඉතින් නංගි දුන්නට පස්සේ හිතට ආව මේක නංගිගේ සිවුර, හැන්දෙත් නැහනේ. ඇන්දොත් කිරිටි වෙයි කියලා දිව්වා කබඩ් එකේ දාලා. බල බල ඉන්න කපුරු බොළදද ගිහිල්ලා මැරිලා අපවත් වෙලා, අයියකෝ අයියා සිවුරේ ඉනිකුනේ. ඔව් කරන්න දෙයක් නැහැ. ඒ නිසා හිතන්න එපා ලේසි කියලා මේ තෘෂ්ණාව. නැත්නම් ඇලෙන එක, කිසි දෙයකට ඇලෙන්න හොඳ නැහැ කියලා තියෙනවා. ඉතින් චුට්ටක් විතර ඇලුනට කමක් නැහැ, නැත්තම් පාළුයිනේ. මේ පෘථජන සත්‍ය කොහොමද ඇලෙනවා? මම මේ බණට ඉපයි ගුවට වැඩක් නැහැ. නමුත් මම කියනවා අනවශ්‍ය විදිහට ඇලෙන්න එපා. සිවුර කෙරෙහි දැන් මේ 60ක් තියෙනවා අපිට නම් සිවුර විතරනේ, 60 කෙරෙහි, අනිකුත් ಜಾති කෙරෙහි මගේ කියලා ගන්න එපා. ඉතින් මෙහෙම මිම්ම වෙනස් වෙන නිසා වෙන් කරලා තියාගන්න එක ගැටලුවන්නේ මම මේ කියන්නේ. නමුත් අර මැරෙන්න යන්න එපා. දෙයක් නැති වුණාට පස්සේ මැරෙන්න යන්න එපා. කුටියක් ලැබුණම සෝනට අර සන්තෝෂ වෙන්න එපා. මොකද ලැබිච්ච කුටි අහිමි වෙන්න පුළුවන් තව ටික දවසක්. මේ කුටි ලැබෙන්නේ ಗುಣ පුරණාකාරයෙන්, නැත්නම් ಗುಣ හීන වෙන්න වෙන්න මේ කුටි හොඳ කුටි දෙනසුන් දෙන්නේ නැහැ. මෙහෙ මං කියන වෙන තැන් වල මන් දන්නේ නැහැ. මේ දේනාසනේ අපි ඒව ලබා දෙන්නේ භාවනා කරන්න පුළුවන් අය. නැති අය දිලඩ නැහැනේ. ඒ නිසා ලැබුණා හෝ නැති වුණා හෝ ගැටෙන්නේ නැහැ. එහෙනම් මෙතන තියෙන කොච්චර කයිවාරු ගහුවත් මේක වැඩක් නැහැ. භාවනා වැඩුනේ නැත්තම් මේ ලෝභ දේශම දුරු වෙන්නේ නැහැ. ලෝභ දේශම දුරු වෙන්නේ සති සමාධි ඥාන ලැබෙනකොට, වැඩෙනකොට. ඒවා වැඩෙන තරමට. ඒකයි මම හිතුවේ දැන් දියුණුද කලින්ට වඩා. බලන්න මට අහන්න බැරි වුණා කවුරුත් ඇවි කිව්වෙ නැහැ මම මෙහෙම මේ තත්ත්වෙක ඉන්නවා කියලා. දැන් අහන්නවට පස්සේ හිටවත් අහනවා මං උදේට බලමුකෝ. භාවනා වැඩෙනවද, නිින්ද හොඳට යනවද, කුටිය දින් නිින්ද යනවද, නැත්තම් භාවනා වෙදි නිින්ද යනවද කියන එක ප්‍රශ්නයක්. නිින්ද යනවම නම් කරන්න දෙයක් නැහැ ඉතින්. ඒකට පිළියමක් නැහැ. ඒකට අපි යෝජනාවක් වශයෙන් කරන්න පුළුවන්. එම කිව්වොත් අපි තුන යම් කිසි කෙනෙක් කිව්වා කියලා සවයන්නස මම නිින්දම යනවායි භාවනාවද කියලා. අපිට ඒකට එක උදාහරණයක් නැත්නම් එක ප්‍රතික්‍රමයක් දෙන්න පුළුවන්. එලිමහණේ භාවනා කරන්න දෙන්න පුළුවන්. ඒ වෙලෙ එලිමහණේ කියලා කුටියට කියලා නිදා ගන්න. ඒත් බලන්න ඕන. මේ හොයන්න එපයි. මෙයා මොන කරුණක් දන්නේ නැහැ. භාවනා ශාලාවෙත් නැහැ. සක්මන් මළුවෙත් නැහැ. බෝ මළුවෙත් නැහැ. හැබැයි ඇඳ උඩ ඉන්න වෙන්න පුළුවන්. ඒ වගේ අයත් ඉන්නවා. ඒ නිසා ඒක මෙහෙමයි. දැන් මම කිව්වනේ සත්තුන්ට වගේ කෝටු වරන් පස්සෙන් යන්න බෑ. Tamanට තියෙනව හැඟීමක්. මං ආවේ මොකටද? එහෙනම් සක්මන් කරද්දී නිින්ද ගියොත් අපිට තේරුම් ගන්න තියෙන මේ මෑණියෙකු වයස වැඩි, ඒ හාමුදුරන්ට වයස වැඩි. ඒක නිසා කායික ස්නායු දුබලතාවය නිසා මෙයාට කොහෙට ගියත් නිින්ද යනවා. එතකොට අපි කර තරහ ගන්න අවශ්‍ය නැහැ. මමත් තරහ ගන්නෑ. හරි එහෙනම් දොයිය බබා කියලා අපි දෙනවා. කොට්ටෙකුත් දෙනවා. ඇයි හේතුව? මේ ආපු වයස අමාරුයි. එයාට එන්න ලැබුණේ 70 80 එන්න පුළුවන්. ඉතින් අපි එතකොට එයාට සමාව දීලා ඔයාට පුළුවන් විදියට මේක කරගෙන යන්න කියලා අපි නිදහස් කරනවා. ඊට පස්සේ ඒ කෙනාව අපි බලන්නේ නැහැ. මොකද බලන්නේ නැත්තේ අපිට තේරුමක් නැහැ. මොකද ඒ බලන්න යන එක වෙන්නේ අපිටත් තරහ ඇති වෙනවා.
ඉතින් පිරිස් මැද්දේ නිදාගන්න වඩා ලස්සනයි සෝබනයි කුටියකට ගිහින් දොර වහගෙන සැතපීම. කැතයිනේ ඉතින් මේ බෙල්ල කඩන් වැටිලා කුණු කෙල බේරෙනවා. සමහර අය ගොරවන අවස්ථාවක වයින භාවනා ශාලාවේ. ඉතින් අපි කියන්න ඕන කරුණාවෙන් දැන් අනිත් තේරුම තියෙන අය කතා කරලා කියනන පින්වත් මෑණියන් වහන්ස ඔබ වහන්සේට සැතපීමට අවශ්‍ය බව පෙන්න හැඟෙනවා. සිංහලෙන්ම කියන්න ලස්සන සිංහලෙන් කියන්න නරකේවෙන් කියන්නේ තරහ යනවා නැත්තම්. අපේ සවන්නාසෙක් කියලා තියෙනවා නිදි මත ගොඩාක් වැඩි නම් සැතපෙන්න කුටියට ගිහින්. නැත්තම් මෙහෙ ඉන්න අයට විපස්සනාට ගන්න වෙන්නේ සද්ද ගොරවන එක. එච්චර දියුණු නැහැ අපි තාම. එක්කෙනෙක් ගොරවද්දි අපිට ඒක විපස්සනා කරන්න තර අපිට තරහ එනවා. නේද? තරහ ඇති වෙනවා. කැස්ස වගේ එකක් ආවා දැන් ඒක නිදි මතනේ කැස්ස. කැස්ස හැදෙනවා නිටපුගම ඔය එක එක ප්‍රශ්න වලට. ඉතින් කහිනවා දැන් දිගටම යා භාවනා ශාලාව ඉන්නවා. කැහැ ඉන්නවා. එයාට මොලෙත් නැහැ ඉන්න ඇයට මොලෙත් නැහැ එක්කෝ. උදේට කියන්න ඕන මේ එළියට ගින් කහින්න පුළුවන්ද? අමුතෙන් කියන්න ඕන හිමීර දොර අරගත්ත එළියට ගියා. ඒ වගේ මොනවා හරි අපහසුතා ඇති වෙලා තියෙනවා නම් අසනීපකම් තියෙනවා නම් ඒවා අනිත් අයට බාධා නොවන විදියට තමන් දුරකට ගිහින් ඒවා කරගන්න. ඒ නිසා මේ ලෝකේ කරන්න අමාරුම වැඩේට තමයි අපි ඔබ මේ අත ගහලා ඉන්නේ. ගල් කඩන්න පුළුවන්. පාරවල් හදන්න පුළුවන්. හැබැයි හිත හදනවා කියන ලීසි වැඩක් නෙමෙයි. ඒක හදන්න ගියාම ප්‍රශ්න ඉන්නේ. නැති ප්‍රශ්න, කරදර, ඕපදූප, කේලම්, කැරලි මර්ධන ඔක්කොම කරන්න යනවා. එක්කෙනාට එක්කෙනාට වෛර කරගන්න අවස්ථාව තියෙනවා. මේ භාවනා කරන්න ආවේ. භාවනාව ඇතුළේ තරහ ගන්නවා, ඉරිසියා කරනවා. මට වඩා එයා භාවනා කළා. ඒක හරියන්නේ නැහැ. මට වඩා තව කෙනෙක් බණ කිව්ව මට ඒක දිරවන්නේ නැහැ. අපි හිතන මම විතරයි බණ කියන්න ඕන. වෙන කවුරුත් කියන්න ඕනද? මේවා කියන උපක්ලේශ. අංගන කියලා දේශනා සඳහන් කරන අංගන. ඉතින් ඒ නිසා මෙවැනි தත්ත තියෙනවා. ඒක මේ නැහැ කියන නොවේ. නමුත් ඉතින් gedara hitiyana ඕකත් නැහැනේ. ඒ නිසා මේ ආපු ගමනේ අපි උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් සසරින් මිදෙන්න පුළුවන් උදී වැඩපිළිවෙලක් හදාගන්න. හැමදාම කියන වගේ අනුන්ගේ සීනි කිරන්නේ නැතුව එම කිරන්න එපා. කරුණාවෙන් ගතලා හෙන්නේ. එම කිරුවට පස්සේ මේ Tamanටත් පාඩුයි අනුන්ටත් පාඩුයි. දැන් පැවිද්දෝ එසේ විය යුතුයි. ගිහියෝ නම් අනුන්ගේ වමන හොයන්නේ. දැන් අපින් බණක් අහන්න ඇවිල්ලා බලන් යන්නේ මොනයි සායන්නාංශයේ ඇද? සිවුර හරියට පෙරවලා තිබුණාද? කකුල වැනුවාද? ඇස් වලින් කොහෙද බැලුවේ? මේ වයස කීයද? කසාද බැඳලද? නෝනලා කීයක් ඉන්නවද? ළමයි ඉන්නවද? ඔය ඔක්කොම හොයනවා දායකයෝ බණ අහන්නා. එහෙම හොයනවා. දැන් බැඳලා මහණ වෙන්න අයත් ඉන්නවා. මහණ වුණාට පස්සේ කසාද බඳින්න පුළුවන් තහනම නැහැ. එහෙම බඳින කට්ටියක් තියෙනවා. ආයෙත් මහණ වෙනවා. ඉතින් එහෙම කතා වුණතරම් පොතේ තියෙනවනේ. මිනිස්සුන් හරි අමාරුයි. මොකද අපිට බඳ ගන්න බැරුණා හාමුදුරුවෝ බැඳයි කියලා. ඉරිසියයි. ඔය ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපිට ගැටලුවක් නැහැ. මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ නිකන් කියන්නේ අර කම්මැලි නිසා මම කියන්නේ. රෑ වෙලානේ. මේ ඒ වගේ මහා කාලකන්ණි මිනිස්සු ඉන්නේ. තමන් කරගන්නෙත් නැහැ අනුන්ට කරන්න දෙන්නෙත් නැහැ කතාම හදනවා. ඒවට කියන කැලෑ පත්‍ර ගහන ගම්වලින් හරියට තියෙනවා. ඉතින් ඒව නිසා ඒව මේ තමන්ට කැලෑ පත්‍රයක් වදින්න ඕන හොඳට ඉවසීම ප්‍රගුණ වේ. ඒ කියන්නේ අපි ඉන්නෝනේ සංඥාව මේ මම කියන එකනේ. දැන් මේ මිරිඟු කමටහන කියන්නේ ඒකනේ. අපි හිතන් ඉන මම කියලා එක්කෙනෙක් ඉන්නායි කියලා. ඒ ඉන්න තාක් අපි රිදෙනෝනේ. මට රිදෙනෝනේ. මගේනේ. මගේ නමනේ. දැන් මගේ නම ඉන්දාලෝක. ඒ ඉන්දාලෝකය කියලා කවුරු බැන්නොත් තරහා යන්න ඉඩ තියෙනවා. හැබැයි අපි ප්‍රගුණ වෙලා නම් භාවනාවේ ඉන්දා ලෝකය කියලා කෙනෙක් නැහැ. ඇයි ඒකේ වචන අකුරුනේ තියෙන්නේ යන්න, අල්න යන්න, දා යන්න, ලෝ යන්න, කා යන්න. කා යා නැහැ. යා කියලාත් කියලා ඉන්දා ලෝකය ඕක ලෝකය. එහෙමත් කියනවා. ඒතර එහෙම කිව්වයි කියමු. ඕව තින් ලෝකය තමයි. මොකෝ වෙන්නේ? ලෝකයක් නොවි කොහොම මේ පෘථුවේ ජීවත් වෙන්නේ? හරි අමාරුයිනේ. ඇත්ත කතා කරලත් බෑ, බොරු කියලත් බෑ. ලෝකෝත්තර විදිහට ජීවත් වෙන වෙලාවලුත් තියෙන මිනිස්සුන්ටනේ. අපි එහෙම කියලා මම මේ ලෝකෝත්තරයි කියලා මම කියන්නේ නැහැ. මම කියන්නේ හරි අමාරුයි. මෙයාලට ඇත්ත කියලාත් බෑ. බොරු කිව්වත් හරියන්නේ නැහැ. ඇත්තනේ කියන්නේ කියන්නේ. ඒ නිසා ඒකට වචනයක් දෙනවා. සම්‍යක් ප්‍රයෝගයෙන් අපි ජීවත් වෙන්න ඕනේ. ඉතින් අපිට කවුරු හරි එහෙම නිඳා කරනකොට අපිට රිදෙන්නේ ඇයි? මම ආයනේ වැඩි නිසා. මම කියලා කෙනෙක් ඉන්නවා අය කියලා අපි හිතාගෙන ඉන්නවා. හැබැයි භාවනාව වඩන කොටත් තේරෙනවා, ධර්මදේශන අහන කොටත් තේරෙනවා මම කියලා කෙනෙක් නැහැ මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවා එක පැත්තකින් රූපයට. නැත්තම් වේදනා සංඥා සංකාර විඥාන නාමයක් තියෙනවා.
නාම රූප දෙකක් තියෙන මෙතන වැඩ කරනවා. මේ දෙක මම ආයනය කරපු නිසා තමයි දුක. ඒක ඉතින් මේ එකපාර නැති කරන්න බෑ, ඒක තියෙනවා. ඉතින් අපි මේ උත්සාහ ගන්න අර ගිහි අන්ධබාල පුතර්ජනයන්ට වඩා පියවර එක පියවරක් කර ඉස්සරහින් නාම රූප දෙක දකින්න මම කියලා කෙනෙක් නැති බව යන් ප්‍රත්‍යක්ෂ කරන්න උත්සාහයක යෙදෙන අතරේ අපිට අර වගේ වාවම ටිකක් අමාරු නම් තේරුම් ගන්න ඕන තාම මම ආයනේ වැඩි කියන එක. අමාරු නැත්තම් ගානක් නැත්තම් ඕන කෙනෙක් ඕන එකක් කියපු දෙයක් කියලා ඉන්න පුළුවන් නම් අන්න මුනිවරයා. එයා තමයි මුනිවරයා. මුනිවරු කාටවත් බය වෙන්නේ නැහැ නේ. මොකද බය වෙන දෙයක් නැහැ නේ. මොකද ලෝකෙට ඕන විදිහට නෙමෙයි මුනිවරු ජීවත් වෙන්නේ. මුනිවරු ජීවත් වෙන්නේ හිතේ කෙලෙස් නැති වෙන ක්‍රමයට. ඒකට මිනිස්සුන්ට හරියන්නත් පුළුවන්, මිනිස්සුන්ට වරදින්නත් පුළුවන්. දැන් හරිම ආදරේනේ. දැන් මේ දවස්වල දාන තුනක් තියෙනවා. අදත් දාන, අදන හෙටත් දාන එකට වඩින්න තියෙනවා. අනිද්දාත් තියෙනවා, ඉන් අනිද්දා පොයටත් තියෙනවා. දැන් එතකම් පුදුම ආදරේනේ ජනතාව අපිට. පුළුවන් නම් කරේ තියන් යයි. බලන්නකො 26 වෙනි දෙන් පස්සේ මේ පැත්ත පලා දෙනවද කියලා මිනිස්සු හොයනවද කියලා අපි ගැන. ඇයි හොයන්නේ නැත්තේ? මේ භික්ෂුවගෙන් යාළුවට අවශ්‍ය වැඩේ කරගන්න විතරයි. අපි දන්නවනේ අපි එහෙම දානවලට යන්න සහභාගී වෙන නෙවෙයි මහණෝනේ. අපි මහණෝනේ බණ භාවනා ඒකත් දාලා නේ කට්ටිය. යාළුවට වුණ අපේ 7 දවසේ දානේ තියෙන අනිවාර්යෙන් වඩින්න ඕනේ ඉවර නැත්තම්. ඉතින් වැඩියොත් ප්‍රශංසා කරන ඉතේ වඩින තුරු ආයි මේට වැඩම් වුණාට පස්සේ හොයන්නේ බලන්නේ කතා කරන්නේ නැහැ. ඔය දෙකම සමසේ දරා ගන්න පුළුවන් වෙනවා. සංග්‍රහ කළා කියලා උදම් වෙන්න ඕනේ නැහැ. මේක බොරුවක්. මේ බොරු කරන්නේ මේ මිනිසුන්ට ස්කන්ධ පහ තේරෙන්නේ නැහැ. නාම රූප පේන්නේ නැහැ. මම මගේ කියලා ලොකු සංඥාවක් තියන් ඉන්නවා. ඒක පෝෂණය කරන්න අපිවත් පාවිච්චි කරනවා. අපි දැනගන්න මේක ඇති දෙයක් නැහැ. මේ කියන්නේ අවබෝධ වෙන්න. හොඳේ නැත්තම් තේරෙන්නේ නැහැනේ. ඇති දෙයක් නැහැ කියලා නිකන් කෝර බෑනේ. නැත්තේ මොකද්ද කියලා බලන්න. අපිත් අර දේශිකයන්වසගෙන පහුගිය කාලේ කියාගෙන ගියානේ බරටම නෑ නෑ කියලා. නෑ කෝර යාට තේරෙන්නේ නැත්තේ මොකද්ද කියලා. ඒක නෙවෙයි මම මේ කියන්නේ. නාම රූප දෙකක් තියෙනවා නැත්තේ නෑ. තියෙනවා. තියෙන්නේ මොනවද? නාම රූප. ඒකත් නැහැ කෝ පිස්සුනේ. නාම රූපත් නැහැ කෝ පිස්සු. සත්‍යෙ පුද්ගලෙන්නේ නැහැ. හැබැයි පරමාර්ථයේ තියෙනවා නාම රූප දෙකක්, ස්කන්ධ පහක්, ආයතන 12ක්, ධාතු 18ක්, පටිච්චසමුප්පාදංග 12ක්. ඕව නැහැ කියනවනම් ඒ හැමදෙරට පිස්සු. ඒව හැබැයි එහෙම නැහැ කියනකොට මිනිස්සු කැමතියි. ඉතින් මුකුත් නැහැ කොහොම හරි දේසි. ඒ හිත හදා ගැනීම අර දෙවියන් වහන්සේට සියල්ල බාර දුන්නා වගේ තමයි. ඒක මොකක් හරි කරදරයක් වුණා දෙවියන් වහන්සේ කැමැත්ත. මොනව කරන්නද ඉතින්? ඒකත් ඒ වගේ එකක් තමයි. මුකුත් නැහැ කියලා හිතා ගන්නවා. නැහැ කියුවට මේක දැනෙනවනේ ඉතින්. රිදෙනවනේ. හිත රිදෙනවනේ නැහැ කියුවට. එහෙනම් මොකක්ද තියෙන්නේ? නාම රූප දෙකක් තියෙනවා. මේ නාම රූප දෙක තමයි විමසන්න ඕනේ, මානසිකාර කරන්න ඕනේ, විපස්සනා කරන්න. ඒ දෙක නැහැ කියලා කවුරුරි කියනවා නම් හොඳටම පිස්සු. හොඳටම පිස්සු. පරමාර්ථය තව බෙදන්න බෑනේ. එහෙනම් මේ නාමයක් ඇත, රූපයක් ඇත, ඒ හැර සත්වයක් පුද්ගලෙක් නැත තමයි දේශනා. ඔක පටල ගන්න එපා. මොන හාමුදුරුව ගොත්තර නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්ල දින ඕම තමයි. එක එක හාමුදුරුව කියනවා නේ අපි මේ සරණ යන්නේ. භාග්‍යතුන් වහන්සේ කිව්ල දින එච්චරයි. ඒක දැනගන්න, දැක ගන්න. හිත දියුණු වෙනකන්, ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනකන් මේව තේරෙන්නේ නැහැ. ඒක වරදක් නෙවෙයි. ඒක හැටි. තේරිච්ච කට්ටිය උදං අනන්නේ නැහැ. පාඩු ඉන්නවා. එයාලට තේරුම් ගන්න ඔහේ ඉන්නවා. ඒතකොට තේරිච්චගේ ස්වභාවය තමයි අයින් වෙලා ඉන්නේ. වැඩි සද්ද නැහැ නේද? මිනිස්සුත් එක්ක ගැටෙන්නේ නැහැ. ඇයි දන්නවනේ? මේ ගත යුතු හරයක් නැහැ. ඇති දෙයක් නැහැ. රූපයක් කියලා දෙයක් නැහැ. තියෙන්නේ මිරිඟුවක්, මායාවක්, පෙනපිනක්. දැන් මේ කතාවට අදාළ මම මේ කතා කරේ වචන දෙක. එක්කෙන දැනක කිව්වා පෙනපින වගේ. ගන්න දෙයක් නැහැ. පිපිරල යනවා. හැම දැනක කිව්වා මායාව වගේ. කොච්චර බැලුවත් නැහැ. ඇති දෙයක් නැහැ. දෙනු බලන්න රූපය කියන එක අපි නිකන් ගමු. දැන් තරුණ කාලේ වෙනකොට හොඳටම හැදිලා තියෙනවා. තිය වයසට යනකොට මේක වැහිරලා යනවා. දැන් මෙහෙට ආව නම් චුට්ටක් බලා ගන්නත් පුළුවන් ඕන කෙනෙක්ට. මෙහෙ තියෙන හැම රූප තියෙනවා බිඳින්න බිඳෙන්න ඕන නැමෙ. හොඳටම වයසයි. දතුත් නැහැ. වරදක් නෙවෙයි. හොඳ අපේ දත් නැති වෙනවා. නමුත් අර කමටහනට නම් ලේසියි මෙහෙට ආවොත් බලන්න පුළුවන්. තරුණ කාලේ කොහමද? වයසට ගියාම කොහමද? පෙන පිඬ වගේද නැද්ද? ඔව්. පිම්බෙනවා හැකිලනනේ. බඩත් එහෙමනේ. පිම්බෙනවා. ඒක වෙනම කතාව. ඒක මෙතන දාගන්න එපා. පිම්බෙන්නේ මොකද්ද? මේ කය හොඳට පුෂ්ටිමත් වෙනවා තරුණ කාලේ. හැකිලෙන්නේ මොකද්ද? වයස යන යන මේක ඕ වෙන වෙන. දැන් අපි දැන් සීනි අමාරු හැදුනම මොකද වෙන්නේ?
මස් නෑනේ, ඇට පෑ දෙනවා. බොහොමද මේ තමක් කරකස වෙනවා නේද? ගන්න දෙයක් නෑ, බලන්න ප්‍රසන්න නෑ, ඇට ඇට ටික විතරයි. දැන් මොකද උනේ? හැකිලුණා, පිම්බිලා තිබුණා, හැකිලුණා, හුලං ගියා, පෙන පිඳ වගේ තමයි. එහෙනම් ඔන්න ඒව ස්වභාවය, යථා ස්වභාවයෙන් දකිමින් භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ තුන් භවයෙන් ගැලවෙන්න මාරයාර නොපෙනෙන තැනට යන්ඩ කියලා අවවාද කරද්දී අර මිරිඟු කමටහන වැඩු පින්වත් ස්වාමීන් වහන්සේ සිව්ප සිලිසිම්බයා සහිතව, ඒකේ අර්ථ ධර්ම නිරුත්ති පටිභාන සහිතව උන්වහන්සේ මේ මහා ලොකු විස්තරයක් මම කියනෝගේ කතා කරේ නෑනේ. වචන පද හතරයිනේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ, පිනනේ, අර භාවනා වඩලා තිබුණා, තව පොඩ්ඩයි තිබුණේ. ඒ කතාව ඇතුලේ, ගාථාව ඇතුලේ විපස්සනාව තිබුණා. ඒකේ විපස්සනා ඥාන වැඩුණා, සෝතාපන්න වුණා, සකදාගාමි වුණා, අනාගාමි වුණා, රහත් වුණා, අරියත් වුණා. ඕන්න වටිනකම්. දැන් මාරයට පේන්නේ නැති තැනට ඒ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩියා. අපි තාම ඉන්නවා නේද? අපි පේනවා මාරයට. අපි තව සසර යනවා. අව කාටවත් කියන්න බෑ අපි ගැලවුණයි කියලා. ගැලවුණයි කියලා කියනවා. ඉතින් පිස්සු ඇදලා වගේ කියවනවා. කිව්වට ගැලවිලා නැහැ. මේක මේ පම්පෝරි ගැසීමක් තමයි. දැන් අද කාලේ බොහෝ දේශකයන් වහන්සේලා ඉන්නවා, ඒ පස්සේ යන ශ්‍රාවකයෝ ගිහියොත් ඉන්නවා, ඔක්කොම කියන්නේ අපි හරි අපි සසරින් මිදුණා. ඒක ඉතින් මනෝවිද්‍යාත්මක කාරණයක්. මොනවා හරි වැඩිපුර හිතුවොත් සතුටුයි තමයි. අපි නිකන් බොරුවට හිතුවොත් මන් නිවන් දැක්කා කියලා දිගටම හිතන්න ගියොත් විභේටම එකට ඔළුව හැරෙනවා. ඇත්තටම නිවන් දැකලා නැහැ. නමුත් අපි ආස්වාදයක් ගන්න මන් නිවන් දැක්කා, මන් සෝවා, ඒ වගේ ගත්ත එකක් ටික කරගන්න. ඒ ආස්වාද ගන්නෙ. හැබැයි ඇත්තටම කෙලෙස් තියෙනවා. ඒස එහෙම කරන්නේ වේ වියුත්තේ මායාර නොපෙනෙන තැනට යා යුතුයි සැබවින්. මේක කවදා කොතනක කොයි ලෙස සිදුවේද අපි දන්නේ නැහැ. දැනට නම් අපි මේ විහෙරගලා ආරන්නේ දැනට අද දවසේ වාසය කරනවා. හෙට කොහෙ ඉදිද අපි දන්නේ නැහැ. කවද මැරෙද්ද දන්නේ නැහැ. කොයි ලෝකෙයිද දන්නේ නැහැ. ඒ නිසා කියන්න බෑ හන්දේ. ඒ නිසා මොනවා වෙතත් කමන්නේ, අපි අදිෂ්ඨානයක් අරන් තියෙනවා. අපි කොහොම හරි සසරින් ගැලවෙනවා කවද හරි. අන්න ඒක හොඳයි. කවද හරි කිව්වම වැඩි අමාරු නෑ. නැත්නම් හිත රිදෙනවනේ. මේ මේ භවයේම නිවන් දකින්නයි කෝ. නිවන් දැක නැත්තම් මැරෙන්න තරහයි. ඒ තරහෙන් මැරෙන්නේ නැ. මං හිතුවා මේ භවයේ නිවන් දකින්න මට බැරි වුණා. එහෙනම් එකම දෙයක් කරන්න. ඒ තමයි මේ භාග්‍යතුන් වහන්සේ වදාළ මාර්ගේ වඩන්න. සීල, සමාධි, ප්‍රඥා. විපස්සනාවට බර හිතක් පුළුවන් තරම් හදාගන්න. එතකොට හරි පහසුයි. මේ ලෝකේ ඇලෙන්න ගැටෙන්න නැතුව සනීපෙන් ඉන්න පුළුවන්. අර කිව්වාගේ අනුන්ගේ පුළුවන් තරම් අතහරින්න. තමන් ගැනම හොයන්න. අරමුණ හොඳට හිතට ගන්න, අදිෂ්ඨාන කරගන්න, මම සුවපත් වෙනවා. නැති බව දැනගන්න උත්සාහ කරන්න. හරිද? අරමුණ පුළුවන් අතහැරලා ඉන්න, ගැටෙන්න යන්න එපා. ඒක තමයි අපිට දිය හැකි එකම දේ. ඒ නිසා එකින් එකට සිල්පද වශයෙන් එපා, මෙයා මෙහෙමයි, අරයා මෙහෙමයි කියලා. තමන් කොහොමද කියලා බලන්නකෝ. තමන් සිල්වන්නම් ආයේ ඇති. මම සිල්වත්නේ. මං තරම් සිල්වතෙක් නෑ කොහෙවත්. ඒ මිතන්නත් එපා හොඳේ. වැඩි, ඒතකොට වැඩි වුණා ටිකක්. ආයෙ අඩු කරනවා. මං තරම් සිල්වතෙක් නෑ නෙවෙයි. මං සිල්වත්. මං සිල්වත් කියන්නේ මට හිතෙන හැටිනේ. දැන් මම හිතන මම කරවල කන්නේ නැතුව ඔන්න මම ඉන්නවා. හරිද? මං සිල්මයි නැටි මම කියන්නේ. මම හිතන කරවල කන්නේ නැති එක සීලයක්. කවුද හිතන්නේ? තමන් තමන්. ඕක එහෙම හරියන්නේ විනය පිටකේ තියෙන සිල්පද බලන්න. ඒක මොනවද තියෙන්නේ? ආ, ඒ අනුව මම ඒක කරලා තියෙනවා. ඒ අනුව භාග්‍යතුන් වහන්සේ කියන විදිහට මම ඉතින් සිල්වත් වෙන්නේ නැති. මට සතුටුද? ඔව් සතුටු. එහෙනම් හරි. මට සමාධි වෙරෙනවද? ඒත් එහෙනම් සිල්වත්. සීල නැත්, සීල තියෙනවා නම් ඒක මැන ගන්න පුළුවන් සමාධිය. ආන සංවර බව. පොළොට දෙන්නේ නැතුව ඇවිදිනවනේ. අයියෙන් කතා කරන්නේ. දැන් සිල්වත්ද නැද්ද එතකොට? කොච්චර සිල්වත්ද? මොකද්ද හේතුව? සමාධිය. එහෙනම් එකකට ගා සම්බන්ධයි මේ ඔක්කොම. සමාධි ප්‍රඥා වැඩෙනකොට ඉබේටම සංවර වෙනවා. අනේ වැඩපිළිවෙලේ යෙදෙන අපේ පින්වත් මේ ස්වාමීන් වහන්සේලටත්, මෙහෙණින් වහන්සේලටත්, අපේ ශ්‍රාවක පින්වතුන්ලාටත් හේතු වාසනා සැපයේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු සෝපත්තේවා.